ආයුබෝවන් අදත් අපි ආවා ඔබේ ගෙදරට අපේ ගෙදර YouTube නාලිකාව හරහා අපි කතා කරනවා අපේ ගෙදර ගැන අපේ ගෙවත්ත ගැන අපේ වටපිටාව ගැන අපේ ගෙදර පිහිටීම ගැන ඒ විතරක් නෙමෙයි අපි කන බොන දේ ගැන අපි ගොඩක් වෙලාවට අපේ ගෙදර හරහා කතා බහ කරනවා අද අපි කතා කරන්නේ අපේ ගෙදර නිතර දක්නට ලැබෙන සමහර විට අපි ආහාරයට සතිපතා ගන්න කොහොම අපි හොඳින් හඳුනන ශාක්‍ය මේ ගැන කතා බහ කරන්න අපි හැමෝටම බෑ ශාක විද්‍යාව පිළිබඳව පරිසරය පිළිබඳව සබාධම පිළිබඳව ආයුර්වේද වෛද්‍ය පිළිබඳව දැනුමක් තිබෙන කෙනෙක් එක්ක මේ ගැන කතා කරුවොත් තමයි ඒ ගැන වටිනාකම තවත් වැඩි වෙන්නේ අද අපිත් එක්ක ඉන්න අපේ සුපුරුදු සම්පත් දායකත්වය ලබා දෙන තේනුවර වෙද මහත්මයා ආයිබෝන් තේනුවර වෙද මහත්මයා ආයිබෝන් තේනුවර වෙද මහත්මයාගෙන් මම අහන්න කැමති මුලින්ම මේ කතුරු මුරුංගා කියන ශාකයේ තිබෙන ඖෂධීය වටිනාකම ගැන අද අපි කතා කරන්නේ කතුරු මුරුංගා ගැන. ඇත්තටම මොකද්ද මේකේ තිබෙන ඖෂධීය වටිනාකම? ඔව් කතුරු මුරුංගාල තියෙන විශේෂම ඖෂධ ගුණය කියන්නේ අපේ ශරීරයට සබදාමේ විද්‍යාව අනුව සබදාමේ වෛද්‍ය විද්‍යාව අනුව කතුරු මුරුංගා ගැන කතා කරනකොට කතුරු මුරුංගා වලට පුළුවන් සුවිශේෂී ශක්තියක් තියෙනවා. ඔව්. ගොඩක් අය ඒක ගැන කතා කරන්නේ නැහැ. ඒක තමයි මේ කතුරු මුරුංගා ශාකයේ දැන් ඔබතුමා දන්නවන්නේ මේ අපි මේ දවස්වල ගන්නවා මේ ආහාරයෙන් මේ ඇසුරුම් කරපු මස් මාළු වර්ග. ඔව්. ඇසුරු. එතකොට පෙර සකසන ලද සකස. එතකොට කල්තබා ගත හැකි බීම වර්ග. එතන මේ 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 දේවල් ආහාරයට ගැනීම තරමද්දුරට සෞඛ්‍යට අහිතකරයි. අහිතකරයි. ඒ අහිතකර ආහාර ශරීරයට ගත්තට පස්සේ මේ අහිතකර ආහාරවල ඇසිඩ් වර්ග කීපයක් නිර්මාණය කරනවා. අපේ ශරීරයේ තුල අභ්‍යන්තරයේ ඇසිඩ් වර්ග කීපයක් නිර්මාණය කරනවා. එතකොට ගෑස්ට්‍රයිටිස් තත්ත්ව ගොඩක් වැඩි වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි කියමුකෝ පිළිකාවක් කියලා. ශරීරයේ පිළිකාවක් හැදුණා කියලා. එතකොට අක්මාවේ විස තත්ත්වයන් වකුගඩුවල විස බීජ තත්ත්වයන් එතකොට මේ ශරීරයේ අපි ගත්ත යම් ආහාර නිසා ශරීරයේ තියෙන ඇසිඩ් වර්ග නිර්මාණය වෙලා ශරීරයේ තියෙන අපහසුකම් මතුණා කියලා. ඔව්. මෙන්න මේක දිවි ඖෂධයක්. ඒ වෙනුවෙන්. ඒ වෙනුවෙන්. මේකට පුළුවන් හිතේ තියෙන අපි මනසේ තියෙන අපි කියන විෂාදය කියලා. ඔව්. කේන්ති. කේන්ති යන අය ඉන්නේ. කේන්ති යන අයගේ කේන්තිය නවත්තන්න පුළුවන් ශාක්‍ය. අධික කේන්ති යන කෙනෙක් ඉන්නවනම් ඒ කේන්ති යන කෙනාගේ කේන්තිය පවා මේකට නවත්තන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේකේ සුවිශේෂී හැකියාව තමයි ශරීරයේ ඕනම තැනක විස බීජ තියෙනවා නම් අපි කියමු කනේ කියලා. ඔව්. කනේ විස බීජ තියෙනකොට අපි කන ඔපරේෂන් එකක් නේ කරන්නේ. ඔව්. සත්කමක්. සත්කමක් කරනවා. ඒ අර කනින් සැර වෙනව නම් සත්කමක් කරනවා. අන්න සත්කම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කතුරු මුරුංගා මාස 3ක් විතර ආහාරයට ගන්න. මේ කතුරු මුරුංගා වල තියෙන විශේෂ ගුණය තමයි ශරීරයේ තියෙන ඕනම තැනක තියෙන විස බීජ අපිරිසිදු රුධිරය අපිරිසිදු ශක්තිය මහ බඩවලට අරගෙන එන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂම ගුණය. අපි මේකට කියන 31 විරේකය කියලා. අපේ දේශීය ඖෂධ විද්‍යාවේදී මේක හඳුන්වන්නේ 31 විරේකය. 31 විරේකය. මේක වාර 31ක් කන්න පුළුවන් නම් බඩේ තියෙන හැම විසක්ම අයින් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේකෙදී තියෙන සුවිශේෂීම ශක්තිය තමයි දැන් අපි කියමු රෑට කතුරු මුරුංගා ආහාරයට ගත්තා කියලා. ඔව්. ඊට පස්සේ රෑයේ දිමුළු ශමේ මුළු ශරීරෙම තියෙන විස ටික මහ බඩවලට එකතු කරනවා. උදේට මල පහත් එක්ක හිටර සියලුම විස බීජ පිට කිරීමේ හැකියාවක් කතුරු මුරුංගා වල තියෙනවා. ඒක තමයි මේක තියෙන සුවිශේෂීම ගුණය. ශරීරයේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය තමයි කතුරු මුරුංගා ශරීරයට ගුණ දෙනවා කියන තැනම නෙමෙයි තියෙන්නේ. කතුරු මුරුංගා ශරීරයේ විසනසනවා කියන තැන තමයි. දැන් අපි ඔන්න දැන් මම කතුරු මුරුංගා ගැන මුලින්ම දැනගන්නේ අපේ කිරි අම්මගේ. ඔව්. මොකන්ද? විසර ගෙඩියක් ආවා. සමේ. ඔව්. විසර ගෙඩියක් ආවට පස්සේ මේ විසර ගෙඩියට එක එක වෙදකම් කරන ASCII උනකට කතුරු මුරුංගා ටිකක් ආවපා. වේලක් දෙකක් තුනක් කණ්ඩ උනා. නැත්තම් විසර ගෙඩි දෙක තුනක් එනවා. සාමාන්‍ය විසර ගෙඩියවම වැඩිම විසර ගෙඩි 7-8ක් එනයි එකම දිගට. ඉතින් මේ කතුරු මුරුංගා කණ්ඩ දුනා. ඉතින් අර විසර එක ගෙඩියකින් shape වෙන්න පුළුවන් වුණා. ඒ කොහොමද? අර
තව ගෙඩියක් හැදීමේ නිර්මාණය කිරීමේ විසබීජ ටික පුරා ගන්න මහ බඩවැලෙන් අයින් කරලා දෙන්නේ මේ හැකියාව කතරමුරුගොල් තියෙන නිසා ශරීරයේ තියෙන හැම මිසක්ම කතරමුරුගොල්ට අයින් කරන්න පුළුවන්. ඉතින් දවස් දෙක තුනකට සැරයක්වත් කතරමුරුංග ආහාරයට ගැනීම වැඩිමල් අතුරු හැමෝට ශරීරයේ තියෙන විස දැන් අපි විස කනවනේ මහත්තයා. දැන් ප්‍රධානම පිළිකාකාරකයක් ඇසුරුම් මාංශ සොසේජස් වගේ වගේ. එතකොට කල්තබා ගන්නෙන්න පුළුවන් දීම වර්ග ප්‍රධාන පිළිකාකාරක. හොඳයි. තේනුරේද මහත්තයා සඳහන් කළා වගේම අපි දන්නවා අපේ ආච්චිලා සීයලා එහෙම වැඩිහිටි කාන්තාවන් පිරිමි පාර්ශ්වය අපි ගෙදර ඉන්නකොට පුංචි දරුවෝ එහෙම ඉන්නකොට ඔය ළමයට පණු රෝග වෙන්නේ නැති ඔන්න කතරමුණුක ටිකක් හරි හොයලා දෙන්න. පොඩක් තොල් එහෙම පැලුනහම යටිපතුල් පැලෙනල ගතිය ආවහම කෑම අරුචියක් එහෙම ඇවිල්ලා දිවේ බිබිලි ටිකක් දැම්මහම කතරමුණුක ටිකක් හදලා දෙනවා. සාමාන්‍යයෙන් තේනුරේද මහත්තයා ලංකාවේ කතරමුණුක ප්‍රභේද තිබෙනවාද? මං අහලා තිබෙනවා මේ මල් පිපෙන වර්ණ අනුව සාමාන්‍යයෙන් ප්‍රභේද හතරක් හෝ පහක් හඳුනාගත හැකියි කියලා. ඔව් ප්‍රභේද කිපයක් දෙනවා. දැන් ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකකට තමයි බෙදන්නේ. රතු කතරමුරුංගයි සුදු කතරමුරුංගයි. ඒ කියන්නේ රතු කතරමුරුංග කියන වර්ගය වෙනම බෙදෙනවා. ඉතින් අර සුදු පාට මල පිපෙන කතරමුරුංග තමයි වැඩිපුරම ගුණදායක තත්ත්වයක් තියෙන එක. ගොඩක් වියලි කලාපවල තමයි හැදෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා වියලි කලාපවල ඒක හැදෙන්න. වියලි කලාපවල තියෙන වියලි ගතිය නිසා ශරීරයේ උෂ්ණත්වයේ ඉහළ යෑම වැඩි. ස්වභාව ධර්මයා නිර්මාණය කරලා දෙනවා මිනිස්යන්ට. වියලි කලාපේ ජීවත් වෙන මිනිසුන්ගේ උෂ්ණත්වයේ ඉහළ ගියාම ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරනවා මෙන්න මේ ශාකය. එතකොට තේනවනද මහත්මයෝ සාමාන්‍යයෙන් අපි කියන පුංචි දරුවෙක් පළතුරු කන්න අකමැති. ඔබේ ගෙදර ඉන්න පුංචි දරුවා ගස් ලබු ගෙඩියක් කිසල ගෙඩියක් කන්න අකමැති නම් මේ කිඳි බහුල මේ කතරමුරුංග ආහාරය මැල්ලුමක් විදියට හදලා දෙන එක වඩාත් යෝග්‍යයි නේද? අනිවාර්යෙන්ම එහෙම යෝග්‍ය වෙනවා. එතකොට තවත් අපි දන්නවා කතරමුරුංග ගහේ ප්‍රධාන විදියට කොටස් දෙකක් තමයි අපි ආහාරයට ගන්න. කතරමුරුංග කොළ සහ මල්. මල්. මේ අතරින් වඩාත්ම ගුණදායක කොළද මල්ද? එහෙම කියන්න අමාරු. මල් කියන මෙහෙමයි දැන් කතරමුරුංග මලුත් ගොඩාක් ගුණදායකයි. හැබැයි අපි සාමාන්‍යයෙන් හරිතප්පද කියන්නේ අපිට ශක්තිය වැඩිපුරම ලබා දී මේ හැකියාව තියෙන කතරමුරුංග කොළවලට කතරමුරුංග කොළවලින් කරන්න පුළුවන් අපි කියමුකෝ ක්‍රමවේද 50ක් විතර තියෙනවා කියලා. ක්‍රමවේද 50ක් විතර කතරමුරුංග වලට කරන්න පුළුවන් නම් මලකට කරන්න පුළුවන් 25ක් විතර වගේ තමයි. හොඳයි. ලංකාව, ඉන්දියාව, සාමාන්‍යයෙන් මැලේසියාව, පිලිපීනි වගේ රටවල තමයි ගොඩක් දුරට අපි අහලා තිබෙන්නේ කතරමුරුංග ගස් හොඳින් වැවෙනවා කියන කාරණාව. හැබැයි ඔතුමා සඳහන් කරුවා ලංකාවේ වියලි කලාපයේ සුදු මල් සහිත කතරමුරුංග ප්‍රභේදයේ වැඩිපුර දකින්න පුළුවන් කියන එක. ඔව්. දැන් තේනුරේද මහත්මයෝ ලංකාවේ තිබෙන සාමාන්‍ය දුර්මතයක් තමයි ඔය කතරමුරුංග ගහ ගේ කිට්ටු නම් හිටවන්න එපා. ඕක වහලට වඩා උසින් වැඩි වුණොත් ඕක කපලා දාන්න. ඕක හොඳ නෑ. ඕක හොඳ වැඩක් නෙමෙයි. කවුරු හරි වැඩිහිටියෙක් දැක්කොත් එහෙම කතරමුරුංග ගහ ගේ මුදුනට වඩා උසින් වැඩි වෙලා තියෙනවා වැඩිහිටියෝ කියනවා ඔන කපලා දාන්න. මෙන්න මේක මොකද්ද? මේ මතේ මොකද්ද? නෑ ඒක ඉතින් එක්තරා ගැමි මතයක්. ඔව්. දැන් ඔබතුමා කතාව ගැද මට පොඩි මතක් කතාවක් මතක් වුණා. අර ඉස්සර මේ දැන් ඔය අමනුෂ්‍ය එළවුණු දේවල් තියෙනවා තොයිල් පවිල් ඒක කරනකොට මේ කතරමුරුංග ගහටත් වෙනම දුම්බල ගහනවලු. ඇයි කියලා අන්නකොට ඉතින් කතරමුරුංග ගස් වල මේ යක්කුයි කතරමුරුංග ගහේ දෙබුක්කා ඉඳන් ඉන්නවා කියලා. ඉතින් ඒ වගේ අර සමහර දුර්මත කතා නිසා ඉතින් අර කතරමුරුංග ගහ ප්‍රතික්ෂේප වීමකට ලක් වෙලා තියෙනවා. දැන් අර ගෙට වඩා උඩින් කතරමුරුංග ගහ හැදුනොත් බැරි වෙලාවත් දෙබුක්කාවක අමනුස්සයෙක් ඉඳන් හිටියොත් අමනුස්සයා ගෙට උඩින් තමයි ඉඳන් ඉන්නේ. අර ඒ වගේ කතා තියෙනවා. ඇත්තට මේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ මෙතන. ඇත්තටම කතරමුරුංග සහ කිය වටිනාකම ගෙට වඩා උඩ යනවා කොච්චර දෙයක්. ඈ නෝ තව හලපල කෙනෙකුට හරි කන්න දෙන්න පුළුවන්. මේ මෙහෙම ඒක එක්තරා විදිහකර ගැමි මතයක්. එතකොට වේද මහත්ම කතරමුරුංග වේද මේ මේ ශාකයේ කැඩුම් බිඳුම් වේදකම ඉදිරි භාවිත කරන්නේ නැද්ද? සාමාන්‍යයෙන්
නැමෙ කැඩුම් බිඳුම් වෙදකමේදී කතරගුරුංග ශාකයේ භාවිතා කරන පොඩි පිරිසිදු කිරීමකට හා හා පිරිසිදු කිරීමකට භාවිතා කරන්න ඒක මේ මතු පිට ආලේපනයක් ආලේපනයක් විදිහට ඒක අර විස බීජනාශකයක් විදිහට තමයි භාවිතා කරන්නේ කැඩුම් බිඳුම් අභ්‍යන්තරයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කතරගුරුංග දැන් තේනුර මහත්මිය අපි ප්‍රධාන විදිහට කතා කරුවේ කතරගුරුංග ආහාරයක් විදිහට ගන්න පරිසරයක් විතරයි නමුත් මේක පානයක් විදිහට ගන්න බැයිද සාමාන්‍ය කොලකැඳ ටිකක් විදිහට එහෙම නැත්නම් කිසියම් දියර වර්ගයක් සමග මිශ්‍ර කරලා යුෂයක් විදිහට ගන්න බැයිද අපිට නෑ මම ගැටලුවක් නෑ ගන්න පුළුවන් ඒ කියන්නේ දැන් කතරමුරුංගා මේ විදිහට ගන්නකොට විශේෂයෙන්ම සාමාන්‍ය ඉඟුරු කොත්තමල්ලි සුදුරුණු ගම්මිරිස් ඔව් කියන වර්ගත් එක්ක ගන්නවා නම් ශරීරයට ගොඩක් ගුණදායකයි හැබැයි ඒක රැට ගන්නවා රැට කතරමුරුංගා විශේෂයි හා රාත්‍රී ආහාරයේ ඔන්න මංගාවට එන පිළිකා රෝගීන්ට මන් දෙන කෑම වට්ට ඕරුවක් තමයි උදේට වට්ටක්ක මේක රහසක් නෙමෙයි නේ ඈ සමහරු නම් රහස් කියන්නේ නැහැ නේද මම ඔව් කමන්නේ මේක මෙහෙතක් නෙමෙයි මගේ මම මේ ආහාර පිළිකා ලෙඩෙක්ගේ ආහාර රටාව හදන්නේ මෙහෙමයි උදේට වට්ටක්ක ඔන්න වට්ටක්ක වල ගුණය කියන්නම්කෝ වට්ටක්ක වල ගුණය තමයි ඕන දෙයක් අවුස්සලා දාන්න පුළුවන් අර සමහරු ඉන්නේ අපි මොකක් හරි රහසක් කිව්වම වටේටම කියන්නේ. ආහ්. ඒ වගේ තමයි මේ වට්ටක්ක කෑවහම මුළු ශරීරෙම තියෙන හැම දෙයක්ම අවුස්සනවා. ආහ්. මඤ්ඤොක්ක වගේ තමයි. මඤ්ඤොක්ක තේමයි. වට්ටක්ක තේමයි. කෑවහම මේක අවුස්සනවා. වට්ටක්ක කෑවහම අවුස්සනවා. දැන් සමහර කෑම තියෙනවා දැන් හන්දිපත් අමාරු වෙම තියෙන අයට මම වට්ටක්ක නිර්දේශ කරන්නේ නැහැ. බාම කියලා කියන්නේ වට්ටක්ක කන්න. තව වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙන්න පුළුවන්. ආතරයිටිස් වගේ තියෙන කෙනෙකුට වට්ටක්ක කෑවම මේ ආතරයිටිස් තමයි වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ වගේ උදේට වට්ටක්ක කෑවහම මේ පිළිකාව අවුස්සනවා. දවල්ට කන්න කෙනා වැටකුළුයි පතෝලයි. වැටකුළුයි පතෝලයි කෑවහම ඇවිස්සිච්ච එක තැනකට ගුලි කරන්න පුළුවන්. නිවනවා. ගුලි කරනවා. ආ ගුලි කරනවා කියන්නේ එක තැනකට ස්පොටු කරනවා. උදේට වට්ටක්ක කෑවා දවල්ට වැටකුළුයි පතෝලයි කෑවහම එක තැනකට එකතු කරනවා. රැයට කතරමුරුංග කනවා. උදේට වට්ටක්ක කාලා අවුස්සපු පිළිකාව දවල්ට එකතු කරලා එක තැනක තියාගත්ත පිළිකාව පිළිකාව කියන්නේ සයිනෝන්දි විසබීජ ඒ විසබීජ ටික රැයට කතරමුරුංග කෑවට පස්සේ මහ බඩවැලට අරන් යනවා මහ බඩවැලට අරන් ගිහිල්ලා උදේට වැසිකිලි ගියාට පස්සේ බැහැර කරනවා ඔක තමයි ක්‍රියාදාමය එතකොට ඒකයි මම කියන්නේ විශේෂයෙන් කතරමුරුංග රැයටයි උචිත කියලා රාත්‍රී ආහාරයට තමයි කතරමුරුංග උචිත ඒකයි මම ඔබතුමාට කතාව කියනකොට මට මතක් වුණා. සාමාන්‍ය කතරගුරුංග ගහේ මල් පිපෙන්නේ මං හිතන්නේ අවුරුද්දකට මාස කිහිපයයි. මාස දෙකක් හෝ තුනක්. දැන් මෙන්න මේක ලොකු ගැටලුවක් නේද අපිට දැන් අපි කියමු සාමාන්‍යයෙන් ඒ අවාරේදී කතරගුරුංග මල් නොපිපෙන කාලේදී ශීතකරණයක එහෙම නැත්නම් වෙනත් පහසුකම් යටතේ ගබඩා කරලා කතරගුරුංග මල් ආහාරයට ගත්තොත් ඒ ගුණම ඒ විදිහට ගන්න පුළුවන් වෙයිද? බෑ. බෑ. ඒ ගුණම ගන්න බෑ හේතුව තමයි දැන් ඔන්න ශාකයත් එක්ක බද්ධ වෙලා තියෙනකොට ශාකයත් එක්ක බද්ධ වෙලා තියෙනකොට තමයි මේ ශාකයේ ගුණය වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ බද්ධ වෙලා තියෙනකොට ඊට පස්සේ මේ ශාකයෙන් ඉවත් කරලා ගන්න කාල පරාසය අනුව මේ ශාකයේ තියෙන වටිනාකම ශක්තිය හීන වෙනවා දැන් දැන් අපි මේ කතරමුරුංග ඉත්ත කඩාගෙන ආවනේ. ඔව්. දැන් බලන්නකො මේ කොළ වලට වෙලා තියෙන දේ. මේ මොහොතට මැලවිලා. එතකොටද එතකොට අපි නැවුම්ම කඩාගත්තේ නැවුම් ශක්තිය තරමක් දුරට දැන් අඳු වෙලා තියෙන්නේ. එතකොට අර ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කරපු මේ ස්වභාවික දේ අපි ස්වභාවිකව ගත්තේ නැති වුහම ශක්තිය අඩු වෙනවා. දැන් කතරමුරුංගත් එක්ක සාමාන්‍යයෙන් ගෙදරදී අපි ගොඩක් දුරට දාන දේ තමයි පොල් කිරි. හ්ම්. ඊට අමතරව මේක සමහරලාට සමහරව පරිප්පු ටිකක් එක්ක දානවා. දැන් මේ වගේ කතරමුරුංග මිශ්‍ර කරගන්න ඕනේ නැති දේවල් නැද්ද gedara සාමාන්‍ය අපි කියමු කතරමුරුංග මෙන්න මේ දේවල් එක කෑම නුසුසුයි. එහෙම ආහාර තියෙනවද? කතරමුරුංග ආහාරයට ගන්නකොට තවත් නොගත යුතු ආහාර. මඤ්ඤොක්ක. ආහහ කතරමුරුංග ආහාරයට ගන්නකොට මඤ්ඤොක්ක එක ගන්න හොඳයි. අන්නාසි එක ගන්න හොඳයි. අච්චාරු ගන්න හොඳ නැහැ කතරමුරුංග කන්නේ. වටක්ක වගේ කෑම ගන්න හොඳයි. තක්කාලි ඉඳලා අන්නාසි අධික මිරිස් වර්ග කනකොට කතරමුරුංග කන්න ඕනද? ඒ වගේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද දැන් ඒ වගේ කෑමක් කාලා අපි කියමු දවල්ට දෙල් කෑම කියලා. ඔව්. දෙල් කෑම නම් දෙල් කෑමෙන් පස්සේ කතරමුරුංග කෑම ගොඩක් හිතකරයි. හිතකරයි.
අර එකට ගත යුතු නැති ආහාර ටිකකුත් තිබෙනවා. ඔව් එකට ගැනීම ශරීරයට කතරමුරුංගවල තියෙන ශක්තියට ක්‍රියාත්මක වීමට අවකාශයක් නැහැ. අද අපි අපේ ගෙදර YouTube නාලිකාව හරහා කතා බහ කෙරුවේ ඔබට මට විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඉතා වටිනා ගුණදායි කතරමුරුංගා ශාකයේ පිළිබඳව. කතරමුරුංග ගහක් ඉඩ තියෙනවා නම් ඔයගොල්ලෝ ගෙදරත් සිටවාගෙන අඩු ගන්න සතියකට වරක් දෙවරක් ආහාරයට ගැනීමෙන් අපේ ශාරීරියේ සමබරතාවය ආහාර වල ජීර්ණ පද්ධතිය ශාරීරිය අපද්‍රව්‍යයන් බැහැර කිරීමට ගොඩක් ලොකු රුකුලක් වෙනවා. අපේ උත්සාහය මම හිතනවා ඔබට යමක් තිළින කරන්න දර උත්සාහය අපි සාර්ථකුණායි කියලා අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට තේනුරවද මහත්මයාට. අපි නැවත දවසක හමු වෙමි බලාපොරොත්තු වෙමින් අද දවසට සමුගෙන යනවා.